ඒක ඒ විදිහට කල්පනා කරන්න අමාරු නම් මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. මේ තුලිත රසායනික සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් ලබා ගන්නවා ක්ලෝරීන් මවුල එකකින්. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න ක්ලෝරීන් මවුල අවශ්‍ය වෙන්නේ භාගයයි. අයඩයිඩ් දෙන මවුල එකක් ඔක්සිකරණය කිරීම සඳහා වැඩිම මවුල සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ පහත සඳහන් කුමකින්ද? ඒක ඉස්සෙල්ලාම අපි මේ දීලා තියෙන ප්‍රභේදවල ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණ ලියාගනිමු. ක්ලෝරීන් ඔක්සිහරණය වුණොත්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් හැදෙන්නේ ක්ලෝරයිඩ් අයන. තුලිත අර්ධ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව ඔය විදිහට ලියාගන්න පුළුවන්. දෙවෙනි පිළිතුර දීලා තියෙන්නේ පොටෑසියම් ක්‍රෝමේට්. පොටෑසියම් ක්‍රෝමේට් ආම්ලික මාධ්‍යයේ ඔක්සිහරණය වෙනකොට ඉලෙක්ට්‍රෝන තුනක් ලබා ගන්නවා. ඒතර හැදෙනවා ක්‍රෝමියම් 3 ධන අයන එකකුයි ජලය 4කුයි. පොටෑසියම් ධන අයන ලියන්න ඕනේ දෙකක් සමීකරණය තුලිත වෙන්න. තුන්වෙනි පිළිතුර දීලා තියෙන්නේ පොටෑසියම් ඩයික්‍රෝමේට්. ඒතර ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් අයන ප්‍රතික්‍රියා කරනකොට ඒ අර්ධ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට තුලිතව ලියන්න පුළුවන් කියලා මතක තියෙන්න ඕනේ. මතක නැත්නම් ඔක්සිකරණ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියා තුලිත කරන සිද්ධාන්තය උදලා තුලිත කරන්න ඕනේ. හතරවෙනි පිළිතුර දීලා තියෙන්නේ ෆෙරික් ක්ලෝරයිඩ්. ෆෙරික් ක්ලෝරයිඩ් වල තියෙන යකඩ 3 ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගත්තාම ෆෙරස් අයන බවට ඔක්සිහරණය වෙනවා. එතකොට අපිට ඒ අර්ධ ප්‍රතික්‍රියාව මේ ආකාරයට තුලිත කරලා ලියා ගන්න පුළුවන්. පස්වෙනි පිළිතුර දීලා තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට්. ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් පර්මැංගනේට් ඔක්සිහරණය වෙනවා. එතකොට හැදෙන්නේ Mn 2 ධන අයන. ප්‍රේ ප්‍රතික්‍රියා මේ විදිහට තුලිත කරලා ලියා ගන්න පුළුවන්. භාෂ්මික මාධ්‍යයේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණොත් එහෙම එතකොට හැදෙන්නේ මැංගනීස් ඩයොක්සයිඩ්. භාෂ්මික මාධ්‍යයේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මේ විදිහට තුලිත කරලා ලියා ගන්න පුළුවන්. සිද්ධ විය යුතුදේ අයඩයිඩ් අයන මවුල එකක් I2 බවට පත් වෙන්න ඕනේ. එතකොට අයඩයිඩ් අයන මවුල එකක් I2 බවට පත් වෙනකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් පිට වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගැනීම සඳහා මේ ප්‍රභේද වලින් වැඩිම මවුල ගණනක් අවශ්‍ය වෙන ප්‍රභේදයයි අහන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගැනීම සැලකුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගැනීමට වැඩිම මවුල ගණනක් අවශ්‍ය වෙන්නේ අඩුම ඉලෙක්ට්‍රෝන ගණනක් ලබා ගන්න ප්‍රභේදේ. එතකොට මේ දීලා තියෙන ප්‍රභේද වලින් අඩුම ඉලෙක්ට්‍රෝන ගණනක් ලබා ගන්නෙ ෆෙරික් ක්ලෝරයිඩ් ඔක්සිහරණය වෙන වෙලාවේදී. එනිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර වෙන්න ඕනේ ෆෙරික් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ හතරවෙනි පිළිතුර. ඒක ඒ විදිහට කල්පනා කරන්න අමාරු නම් මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. මේ තුලිත රසායනික සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් ලබා ගන්නවා ක්ලෝරීන් මවුල එකකින්. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න ක්ලෝරීන් මවුල අවශ්‍ය වෙන්නේ භාගයයි. මේ තුලිත රසායනික සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල තුනක් ලබා ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න පොටෑසියම් ක්‍රෝමේට් අවශ්‍ය වෙන්නේ මවුල තුනෙන් එකයි. මේ තුලිත රසායනික සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල 6ක් ලබා ගන්නවා. එහෙමනම් පොටෑසියම් ඩයික්‍රෝමේට් මවුල 6න් එකයි අවශ්‍ය. ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න. මේ සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න ෆෙරික් ක්ලෝරයිඩ් මවුල එකක් ඕනේ. මේ තුලිත රසායනික සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල 5ක් ලබා ගන්නවා. එතකොට ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න පොටෑසියම් පර්මැංගනේට් මවුල 5න් එකයි ඕනේ. මේ තුලිත රසායනික සමීකරණයට අනුව ඉලෙක්ට්‍රෝන මවුල එකක් ලබා ගන්න පොටෑසියම් පර්මැංගනේට් ඕනේ මවුල 3න් එකයි. මේ මවුල සංඛ්‍යා සලකනකොට වැඩිම මවුල සංඛ්‍යාව මවුල 1 ඒ ෆෙරික් ක්ලෝරයිඩ්. ඒ විදිහට සංඛ්‍යාත්මකව හිතලා නිවැරදි පිළිතුර ළඟා වෙන්නත් පුළුවන්.